Anuru Kumar disana ayek saudara ya, me pas kupahare itu sambanda ikiela, katawak dekane itu gol. Oh, tuh mau apa? Mirate naaja karangan deh, terus kemeting inno. Hemu om, tuh ya bul dikah dah, tuh no pahat dikah dah, udah terasa sarat sarat deh nuwane, ah, ada yang mahat ya kian nih kalau balde, ini aja. Panat pol deh balde, ini bi, mangui namaal paraya ta paraya kila tamai kian. Amal itu memang olua tikar quickar bela lagi nih dengan tracker panel lagi kita tiarin nih dua lada. Eh jananti putih beri ada kisima daya keranda hari haman jana marmak nih. Parlimen tuh mati berani apa waktunya? Eh parlimen tuh apa waktu agni anda ini? Mere inna jananti putih beri amat amat. Kalau mau keluar itu nih script tekan nih, right? Mau ke doa ya kak niawa keragaan nih ini ada mulai ya nih, right? Eh inda keluar itu nih ini script tekan, ah? Raja, tidak raja, muka hari om ok, odak, dia lah khatu pahadang keraga. Panat, ketumpat, arame wa gend, polis pati lapat keran, nanti warna kaldan, rata kali kali kerana kaya keparian tegi sumagi liand, kisima balayak ne, balada sadar na bayak tino kila pidan no balada kela kena wa kela. Apa yang kau dah kara badan na? Nanti pati warna pawat tela, eka nanti pati parlimen tu bihikarala, kerap wede hema. අමතකද දන්නේ හැබැයි අපිට නම් හොඳට මතකයි ඒවා ජාත්‍යන්තරයේ තොණ්ඩු අරගෙන එක මාර දූතයෙක් එනවා නොබෝ කලකින් උඹලගේ ඉස්සරහට කරපු පරජාතික වැඩ උන් කරපු කාලකන්ණි වැඩ මීමරුම් අතුරුදහන් කිරීම මේ රට පාවාදී මේ හැමදේම වහගන්න උඹලා කරපු කාලකන්ණි වැඩවලට ජාත්‍යන්තරයෙන් උඹලට වන්දි ගෙවන්න සිදෙන මේ පුද්ගලයන්ට විරුද්ධව ගොඩාක් ගේම් ගන්න හදනවා කියලා අපි දන්නවා හැබැයි වැඩක් නැහැ වැඩක් වෙන්නේ නැහැ Mukiban bela umi ratain pita mangkaran nih, bela meratain hura kena kapu meratain mahajana tahu ke meratain sal. Nevata, me mahajana tahu itu laba di la kiane ka amat ke keran deh pa. Orangnya nang sufuru tuh hari di, wenda wage ma, adat tahu ogol lo mu hambein deh mama DK vlog sesi la nali gaweng DK. Apa daya ma, enawa ting wala gawe deh villa, anawarnya gini ma, unohari ratain wenda ayah apa daya රටේ මිනිස්සුන්ට අයුක්ති සහගත දෙයක් මේ රට විනාශ කරන්න හදන කාලකන්ණිට එරෙහිව හඬක් නගන්න මම ඕගොල්ලෝ ඉස්සරහට එනවා. ඒක කරන්නේ මගේ මුළු හදවතින්ම. හදවතට එකගව. මොකද මගේ රට මගේ මව්බිම මගේ මහජනතාව ගැන අම්මලා තාත්තලා මගේ සහෝදර සහෝදරි මේ හැමෝම ගැන මට කැක්කුමක් තියෙන හින්දා මගේ රට ගැන මගේ මේ 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 රටේ තියෙන සම්පත් කියන්නේ අපේ රටේ මහජනතාව ඇත්තම කිව්වොත් මේ හැම දෙයක් ගැන මට ලොකු ආදරයක් ගෞරවයක් තියෙන හින්දා ඉතින් මම ගිය සතියේ කතා කරා විශේෂ මාතෘකාවක් ගැන මොකද්ද ඒ තමයි මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයා මහා ආන්දෝලනාත්මක කතාවක් කියලා තිබ්බා ප්‍රකාශයක් කරලා තිබ්බා මාධ්‍යට මම ඒක ගැන ඕගොල්ලොන්ට වෙනම අනාවරණයක් අරන් ආවා ගොඩක් පිරිසක් ඒක නරඹලා තිබ්බා විසියෙක් දහක ජනකායක් එක නරඹලා තිබ්බා. ඉතින් මම ගොඩක් ස්තුතිවන්ත වෙනවා ඒ මගේ වීඩියෝ එක නරඹලා ඒකට කමෙන්ට් එකක් දාලා ලයික් දාලා ෂෙයා කරපු සියලුම දෙනාට මම මගේ හදවතින්ම ස්තුතිවන්ත වෙනවා. මොකද මම මේ දේ කරන්නේ මම මේ වීඩියෝස් කරන්නේ මගේ රට වෙනුවෙන්. වෙන මුදල් අරඹයාවත් වෙන කිසි දෙයක් අරඹයා නෙමෙයි. මොකද ප්‍රධානම හේතුව මගේ රට මගේ මව්බිම වෙනුවෙන් තමයි මේ හැම දෙම කරන්නේ. ඉතින් ඒ ආන්දෝලනාත්මක ප්‍රකාශය ගැන මම කතා කරා පාස්කු ප්‍රහාරය සම්බන්ධව තමයි පුද්ගලයා කතා කරලා තිබ්බේ විදියට ඉතින් වගකීම් විරහිතව ජනහිතපු ජනාධිපතිවරයෙක් විදියට ඒ වගේම පාස්කු ප්‍රහාරය වෙනකොට ලංකාවේ හිටපු බලය හිමි ජනාධිපතිවරයා විදියට ඔහු අවුරුදු 5ක් තිස්සේ මේ ප්‍රශ්නේ මගහැරලා කිසිම දෙයක් කෝඩුවාවක්වත් කිසිම දෙයක් දන්නේ නැහැ කියලා රයිට් එයා කැපිලා ගියා හැබැයි යා අවුරුදු 5කට පස්සේ මේ මැතිවරණය ලඟ වෙනකොට ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කරා. රයිට්. ඉතින් මේ ප්‍රකාශය ගැන අපේ රටේ මහ ජනතාව මොකද්ද හිතන්නේ මොකද්ද මේගොල්ලෝ දැනෙන්නේ කියලා මම මගේ කමෙන්ට්ස් වලින් ඇත්තරම දැක්කා. ඒ කියන්නේ 100%ක් නෙවෙයි මුළු කියන්නේ කෝටි දෙකහමාරක් මගේ වීඩියෝ එක බලුවේ නැහැ නේ. ඒ බලපු 21000ක ජනකාය තුල ඒ වීඩියෝ එකේ ඒ ප්‍රකාශයට මොන වගේ අදහස්ද පළ කරේ කියලා මම දැක්කා. ඉතින් ඇයට මම ආයෙපාර ස්තුති කරනවා. ඉතින් ඒ වගේම මේ අද මොකද්ද මම මේ ගෙනාපු අනාවරණය. ඇත්තටම දැන් හැමෝම බලලා ඉතින් මොකද්ද මේ අනාවරණය කියලා නේද? ඔව්. thumbnail එකේ දාලා තිබ්බා මේ අනුර කුමාර දිසානායක සහෝදරයා මේ පාස්කු ප්‍රහාරයට සම්බන්ධයි කියලා කතාවක් දැක්කනේ ඒගොල්ලෝ.
ඔව් සමහරු මේ පෝස්ට් එක දකින්නකොටම මට බලින්න ඇති ආ මට බලින්න ඇති නේද මේ 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 යකා මේ මේ අනුරු කුමාර සම්බන්ධය කියනවා මේ අනුරු කුමාර තමයි මේ රටේ නායකත්වයේ ගන්න ඕන එකම පුද්ගලයාද මොකද අපේ රටේ මහජනතාව 75%ක්ම මේ වෙනකොට අනුරු කුමාර දිසානායක සහෝදරයාට පක්ෂපාතීව තමයි ඉන්නේ අනුරු කුමාර සහෝදරයාට ජනාධිපතිවර ජනාධිපති පට්ටම දීලා එතුමාව මේ රටේ නායකයා කරන්න ඇත්තටම කැමැත්තෙන් ඉන්නවා හැමෝම right මොකද මම ඒකට කතා කරන්නේ නැහැ මොකද මම පාට පක්ෂ ભેදයකට නැත්තම් තොරයි මම කිසිම පක්ෂයකට කඩ මේ කඩ යන මිනිහෙක් නෙමෙයි ඒ නිසා මම අනුරු කුමාර වැරදි කියන්නේත් නැහැ රනිල් නම් කොහොමත් වැරදි ගෝඨාබේල කොහොමත් මේ රට කාපෙක් කරේ මොකද අනුරු කුමාරට කිසිම අවස්ථාවක් හම්බුනේ නැති හින්දා මම අනුරු කුමාරට වචනයක් කියන්නේ නැහැ මොකද අපි ඒකට ඔහුට අවස්ථාවක් දීලා බලන්න ඕනේ මේ රට කරගෙන යන්න නේද ඉතින් දැන් මේ රටේ මේ අනුරු කුමාරට තියෙන පක්ෂපාතීත්වයෙන් හින්දා මේ thumbnail එක දැක්කහම මිනිස්සු මට බලින්න ඇති. ඔව්. අනිවාර්යෙන් බලින්න ඕනේ. මොකද මේ පාස්කු ප්‍රහාරයට අනුරු කුමාර සහෝදරයා සම්බන්ධයි කියලා මම තිබ්බේ. ඇත්තම කියනවා නම් මම ඒක කියන්න හේතුව මම තව වීඩියෝ එකේ අතරමඟද කියන්න. මොකද ඉස්සෙල්ලා මේකේ මේ කුතුහලය දෙන්න ඕනේ නේ. ඉවරයක් කරන්න ඕනේ නේ. මේ වීඩියෝ එක ඉවරකම් බලාගෙන ඉන්න කියලා මම ඉල්ලනවා ඔයගොල්ලෝගේ. මොකද අද මගේ ප්‍රධාන මාතෘකාව ඇවිල්ලා ওই thumbnail එකේ තිබ්බ එක නෙමෙයි. thumbnail එකේ තිබ්බ කතාවත් මම අතරමඟද කියනවා. right මේ කතාව අතරමඟදී කියනවා ඉතින් අද ප්‍රධාන මාතෘකාව තමයි මේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ නවජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මහත්තයා නේද මහත්තයා කියමුද අපි යාට නාමල් රාජපක්ෂ මම දැන් හැමෝම බලලා ඇති මේ මේ ඩීකේට මොකද්ද වෙලා තියෙන්නේ කියලා මොකද හැමදාම මුන් මුන්ට කතා කරන්නේ ඔද්දම අර ලුණු ඇඹුල් ටික දාලා තුන පහ ටික දාලා හොඳට සරට දෙනවනේ ආ අරේ මහත්තයා කියන්නේ කියලා බලන්න ඇති නේද නෑ නෑ කාටවත් බය වෙලා නෙමෙයි ආ මේ පනත් වලට බය වෙලා නෙමෙයි මං ওই නාමල් පරයට පරය කියලා තමයි කියන්නේ හැබැයි නිකන් මම ආතල් එකට වයි ඉන්නේ මහත්තයා කියලා බලමුකෝ අපි නේද දැන් අර ඉන්නවනේ උඩු රැවුල තියලා පොඩ්ඩක් අර දැන් ජනාධිපති කෙනෙක් වෙන්න වගේ නිකන් ඉස්සරහට බලයට එන්න වගේ ආසාවක් ඇති වුණ හින්දා මිනිහා දැන් පොඩ්ඩක් පරිණතයි කියලා පෙන්වන්න අර ඉස්සරහට නීතිඥ පට්ටම් කෑල්ලකුත් දාගෙන දැන් පොඩ්ඩක් ඉතින් දැන් නැද්ද නේද තේරෙනවනේ ඕක තමයි අපේ පාලකින්ගේ ස්වභාවය නායකත්වයක් පුටුවක් බලයක් දැක්කම ඕක තමයි ස්වභාවය පරිණත වෙන්න උත්සාහ කරනවා ඉතින් බම්බුවේ පරණදකම නැහැ මුංගේ ඉතින් කොහොමෙන් කොහොම හරි මේ අපේ දැන් මේ පොදු ජන පෙරමුණේ නව ජාතික සංවිධායකවරයා නාම රාජපක්ෂ මේ අදාළ තනතුර බාරගත්තට පස්සේ මාධ්‍ය ඒ කියන්නේ මාධ්‍ය අමතලා කියලා තියෙනවා මේ හතර බීරි කතාවක් මේ හතර බීරි කතාව තමයි මගේ අද අනාවරණය විදිහට මම ඔයගොල්ලන්ට ඉදිරිපත් කරන්නේ. දැන් මොකද්ද කියලා තියෙන්නේ මේ නාමල් රාජපක්ෂ සභාපතිවරයා. ඔව් මගේ මේ සටහන් වලට අනුව ඔහු කියලා තියෙනවා මේ රටේ දේශපාලන ස්ථාවරත්වයක් ඇති කිරීමට නම් පාර්ලිමේන්තු මැතිවරණයක් පවත්වලා ඊට පස්සේ පත්වන ජනාධිපතිවරයාට ජනවරමක් ලබා දෙන්න ඕනලු. පැහැදිලිවම එක පැත්තකින් ස්ථාරතුර තියෙන ජනාධිපතිවරණයක් බව ඇත්ත. ඒ අනිත් පැත්තෙන් අපි විශ්වාස කරනවා මෙරට දේශපාලන ස්ථාවරත්වය ඇති කරන්න නම් පාර්ලිමේන්තු මැතිවරණයක් තුල ඒ පත්වල ජනාධිපතිවරයාට ජනවරමක් දෙන්න ඕන. රයිට්. එතකොට දැන් මම හිතන්නේ මේ නාමල්ට මේ දැන් ඔළුව ටිකක් විකාර වෙලා වගේ නේද? නිකන් ට්‍රැක් පැනලා වගේ කියලා තේරෙන්නේ නැද්ද ඔයාලට? දැන් මේ මුගේ මේ වීඩියෝ එක බලපුවාම sorry මහත්තයාගේ මේ වීඩියෝ එක බලපුවාම ඔයගොල්ලන්ට තේරෙන්නේ නැද්ද මේ දැන් එහෙම සීන් එක මොකද පාර්ලිමේන්තු මැතිවරණයක් පවත්වලා කොහෙද ජනාධිපති කෙනෙක් පත් වෙන්නේ right පොඩ්ඩක් හිතලා බලන්නකො මොලයක් කියලා දෙයක් ඔයගොල්ලන්ට තියෙනවනේ පාර්ලිමේන්තු මැතිවරණයක් පවත්වලා ඒ පාර්ලිමේන්තුව පවත්වාගෙන යන්න ඕනේ මේ ඉන්න ජනාධිපතිවරයාම තමයි right එතකොට දැන් මේ කියන්න දෙයක් ඇත්තටම නැති හින්දා කියන්න දෙයක් ඇත්තටම නැති හින්දා ඉබාදාතේ ඔහේ නිකන් අර මොකා දෙකා වගේ ගෙවලයා වගේ කියවගෙන කියවගෙන යන්නේ නැතුව පොඩ්ඩක් නාමල් මහත්තයෝ කියන දෙයක් පොඩ්ඩක් හිතලා බලලා පොඩ්ඩක් කටපාඩම් කරගොලු කවුරු හරි දෙන ස්ක්‍රිප්ට් එකක්නේ රයිට් මොකද ඔය එකක් මේව කරගන්න මිනිහට මොලයක් නැහැ රයිට් ඒින්ද කවුරු හරි දෙන ඔය දෙන ස්ක්‍රිප්ට් එක ආ රච තිර රචන මොකක් හරි උන් ඕක පොඩ්ඩක් කියලා කටපාඩම් කරගනි කටපාඩම් කරගෙන ඇවිල්ලා තේරුමක් ඇතිව පොඩ්ඩක් කියවනම් තමයි හොඳ විධායක සභා රැස්වීමේදී බැසිල් රාජපක්ෂ මහතා සිය පෞද්ගලික ස්ථාවරය ලෙස සම්මන් කර ඇත්තේ මුලින්ම පාර්ලිමේන්තු මැතිවරණයක් පැවැත්විය යුතු බවට නාමල්ලට දැන් ඕනේ මුලින්ම මහ මැතිවරණයකට යන්න රයිට් මොකද එයාලා දන්නවා එයාලට
දැන් හරිහමන් ජනාධිපතිවරයෙක් නෑ කියලා. හරි? හරිහමන් නායකයෙක් නෑ කියලා. රයිට්. එතකොට මේ අපේක්ෂකයන් නැති හින්දා යාලට කරන්න පුළුවන් එකම දේ රනිල් වික්‍රමසිංහට පොඩි හේතුවක් දාලා රයිට්. එයාට පොඩ්ඩක් අර හෙල්ප් එකක් දීලා සහය දීලා තමයි මේ ගේම ගහගන්න පුළුවන්. ඒක කළොත් නාමල් දන්නවා ආය පොදු ජන පෙරමුණ කියලා එකක් නැති වෙනවා කියලා. Right, itu yang ohma oleh sihna koma, mama kian deh itu ogolun deh, deh mini med, mukulah me gollo, me janadi pati berani tiyan deh, puduma vidhi akamet tatiin, ekda mar akameti, hari, ekin panel yang duksa karena oke nih, me balagan ini mahajanata awat, deh kiela mama dan nawa, hari, abai samaharun terang ova deh ini nanti, ekamu tuh yang kian deh, nene, right, itu orang me nama alge pakshe. ප්‍රතිපත්ති එහෙම් පිටින්ම දීවලා යනවා හිමුනොත් ඉතින් මේ වෙලාවේ කරන්න පුළුවන් එකම දේ මැතිවරණයක් පවත්වලා ආසන 20ක් 30ක්වත් බෝඩ් කරගන්න එක තමයි ඒකට තමයි ඔය මොකද කරන්නේ බැසිල්ලා නාමල්ලා ඔය ඔක්කොම 70 බුරුත්ත ඔක්කොම කරා දින්නේ නේද දත කන්නේ ඔන්න ඕකට තමයි අද අපි දකිලා එක පැත්තකින් පෞද්ගලිකරණය කිරීම විජාතිය කරන්න පිළිබඳ ලොකු හඩක් නැගෙනවා ජනාධිපති වරයාට ඒ කියන්නේ රනිල් වික්‍රමසිංහ වර්තමාන මේ ජනාධිපති වරයාට කිසිම ජනවරමක් නැහැ කියලා 69 ලක්ෂයේ ජනවරමේ එවැනි කාරණා නැහැ කියලා ඒක හින්දා නාමල් කියනවා පළවෙනි කාරණේ වෙන්න ඕනේ මේ ජනවරම හදන එකලු රයිට් ඉදිරියේදී පත් වෙන ඕනෑම ජනාධිපතිවරණයේ ජනාධිපතිවරයෙක්ට ඕ පත් වෙන පාර්ලිමේන්තුවට අපස් ජනවරම අපි නිර්මාණය කරන්න ඕනේ ඒ වගේම තමයි දේශපාලන ස්ථාපන ඉතින් යකෝ ඈ නාමල් රාජපක්ෂ නැත්තම් නාමල් මහත්තු එහෙමත් නැත්නම් නාමල් පරයෝ හරි අවසාන වශයෙන් උට කියන්න තියෙන ඔන්න ඔය නම ඈ මෝඩයෝ අපිත් කියන්නේ ඕන් ඕකම තමයි. අපේ මේ මා ජනතාව මම මේ රටේ ඉන්න හැමෝම කියන්නේ ඕක තමයි. මේ ජනාධිපතිවරයාට කිසිම දෙයක් කරන්න හරිහමං ජනවරමක් නැහැ. ජනවරමක් නැහැ. මුව පිනට ආපු සිපයියෙක් කියන එක තමයි අපි හැමදාම කියන්නේ. මම කරපු හැම වීඩියෝකම වගේ මම ඒක කියනවා. මොකද කිසිම ඔය එක එක පනත් ගේන්න එක එක නීති රාමු හදන්න මේ රට එක එක පරයන්ට ලියලා දෙන්න එක එක අස්සන් තියලා එක එක ගිවිසුම් වලට යන්න උන්ට ඕන විදිහට ජනාධිපතිවරණ මැතිවරණ පවත්වන්න කල් දාන්න මේ උන්ට බලයක් නැහැ මේ ජනාධිපතිවරයා ඇවිල්ලා තියෙන්නේ ජනමතයකින් නෙමෙයි ජනතාවගේ ජනතා පරමාධිපත්‍යයක් නැහැ මෙතන එතකොට අපි හැමෝම එදා ඉඳන් අද වෙනකන් කියන්නේ මේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට කිසිම විදිහ බලයක් නැහැ ඔය බලතල ඒ කියන්නේ මේ පාවිච්චි කරන්න පනත් අක්කිටුම්පත් අරාමේව ගේන්න පොලිස් ප්‍රතිලපත් කරන්න මැතිවරණ කල් දාන්න රට කෑලි කෑලි කරන එක එක පරයන්ට ගිවිසුම් වගේ ලියන්න කිසිම බලයක් නැහැ ඒක හොඳට මතක තියාගත්තොත් හොඳයි අපිත් කියන්නේ ඔන්න ඕකම තමයි මේ නාමල් රාජපක්ෂ කියන එක තමයි ඉතින් හැබැයි දැන් මේ මොකද මේ 69 ලක්ෂ ඡන්දේ දුන්නේ රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛයේ ප්‍රතිපත්ති එපා කියලා ගෝඨාභය රාජපක්ෂට මිසක් රනිල්ව ඕනේ කියලා නෙමෙයිනේ ඇත්ත කතාව ඒක රයිට් එතකොට පාර්ලිමේන්තුවේ ජනමතයක් නෙවෙයි තමයි දැන් එළියේ තියෙන්නේ ඒ කියන්නේ ඒ කිය පාර්ලිමේන්තු ජනමතයක් නෙමෙයි එළියේ දැන් තියෙන්නේ රයිට් හැබැයි ජනාධිපති ධූරය සම්පූර්ණයෙන්ම දැන් කරන්නේ ජනතාවගේ කැමැත්තට අනුව නෙමෙයි ඇත්ත කතාව ඒක මොකද කිසිම ජනමතයක් නැතුව ඇවිල්ලා දැන් ජනතාවේ කැමැත්තට නෙමෙයි මේ කිසි දෙයක් වෙන්නේ මේ ඔක්කොම උන්ට ඕන විදිහට තමයි සිද්ධ වෙන්නේ ඒක මම පැහැදිලිව කියනවා ඔයගොල්ලන්ට අනිත් පැත්තෙන් අපි විශ්වාස කරනවා මෙරට දේශපාලන ස්ථාවරත්වය ඇති කරගන්න නම් පාර්ලිමේන්තු මැතිවරණයක් තුළ ඒ පත්වල ජනාධිපතිවරයා ජනවරමක් දෙන්න ඕනේ මේ නාමල්ට මම කියන්න කැමති ඇත්තටම මොකද මේ හරියට ඔය මේ කියන එකක් හරියට කියපන් කියලා පැහැදිලිව කියපන් කටපාඩම් නම් ඇවිල්ලා කියපන් මේවා වරද්දලා කියන්න එපා අම්බ ගොනා මෝඩය කියලා අපි දන්නවා හැබැයි ඔය දෙන එකට කියපන් ඔක පැහැදිලිව ලියලා දීපන් කියලා ඊට පස්සේ ඔක කටපාඩම් කරන් ඇවිල්ලා කියපන් රයිට් උනතරයි උඹට කියන්න තියෙන්නේ. දැන් මේ ජනාධිපති වරේකට ජනවරමක් නැත්තේ. හරි. නැත්තම් ඒ පාර්ලිමේන්තුවටද මොකද්ද මේක පොඩ පැහැදිලිව කියපල්ලා. හරි. ජනාධි මුලින් ජනාධිපති වරණයක් ආවොත් ඔයාලව කුචීත වෙලා කෙලවිලා අර ගූ වෙලා
නිකන් අර මේ 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 ඇත්තටම උඹලට සාධාරණ බයක් තියෙනවා කියලා අපි දන්නවා උඹලට කියලා වෙනවා කියලා අපි ඒක හොඳාකාරම දන්නවා අපිට දැනෙන අපිට ආදේවදක් තියෙනවානේ උඹ කියන අපිට දුකයි හැබැයි තරහයි මොකද උඹලා මේ රටද කරපු දේවල් අද වෙනකන් අපේ මිනිස්සු විඳවනවා ඉපදෙන් ඉන්න ළමයාත් නායකාරයෙක් කියලා තමයි මේ රටට ඉපදෙන්නේ බිහි වෙන්නේ ඉතින් ඒකට උඹලා උඹලා ඉපදෙන ආත්මයක් ආත්මයක් පාස උඹලට ඒවා ගෙවන්න වෙනවා හරක් කියලා නම් ගෙවන්න කියන්නේ නැහැ මොකද හරක කියන සතාරි උතුම් සතෙක් ඒ නිසා උඹලා හරක් වගේ ගවයෙක් වෙන්න කියලා සුදුසු නැහැ ගවයෙක්ගේ තත්ත්වයට උඹලා ඉන්න සුදුසු නැහැ ඒ තරම් උඹලා පහත් පරජාතියක් කියන එක මම මේ රටට දැනුත් කියනවා එදත් කිව්වා හෙටත් කියනවා right දැන් මේ ඔයාලට ඕනේ හින්දා දැන් මේකේ පායින්ද ඔය එක එක ටෝප් දුන්නට ඔයාලගේ මේ කියන්නේ නාම රාජපක්ෂලගේ ඔය තාතා ඉන්නවනේ මහින්ද රාජපක්ෂ එයා ඔය ජන මේ දැන් ඔය ගොඩක් කාලයකට කලින් ජනාධිපතිවරණ පවත්ලා ඒකාධිපති පාර්ලිමේන්තු බිහි කරලා කරපු වැඩ එහෙම අමතකද දන්නේ හැබැයි අපිට නම් හොඳට මතකයි ඒවා ජනාධිපතිවරණයක් දිනන පැත්තට හොදගෙන පාර්ලිමේන්තු යනවා ඒක වළක්වා ගන්නත් එක තමයි මැතිවරණය මුලින්ම පැවැත්විය යුත්තේ ඇයි කියන එකට මේ සංජීව අපේ කවුද පුද්ගලයා ඔය මන්ත්‍රීවරයෙක් නේද මේ සංජීව එහෙම දාර්ශනික පිළිතුරක් දුන්නට සංජීවට මතක නැහැ 2011 එන්න තිබ්බ ජනාධිපතිවරණයක් යුද ජයග්‍රහණයක වාසියත් එක්ක 2010 තියලා ඒක දින්නට පස්සේ 2010 අප්‍රේල් මාසේ පාර්ලිමේන්තු මැතිවරණයෙන් තුනෙන් දෙකකට ආසන්න බලයක් දිනාගෙන දිනාගෙන හොදගෙන යන්න තිබ්බ යන්න මහින්ද ගහපු ගේම් එක නේද මතක ඇති ඔයාලා හැමෝටම අපිට නම් ඒ දේවල් තාම මතකයි ඒක මම කියන්නේ අපේ නාමල් රාජපක්ෂට ඒ හින්දා ඔය ඒවා මතක නැති බබ්බු වගේ මයික් ඉස්සරහට ඇවිල්ලා නිකන් බොරු ෂෝ දාන්න එපා කියලා මම ඔය නාමල් කියන බේබිගෙන් දෙවිට කියනවා ඉතින් ඇත්තටම ඔය දාර්ශනික කතා විතරක් අපිට ඇවිල්ලා කියන්න ඉන්න එපා මොකද අපි දාර්ශනික කතා කියන ඔයාලගේ පැටිකිරියක් දන්නවා මේ රටේ උඹලගේ අම්මා තාත්තලා අප්පලා උඹලා ඔක්කොමලා ගාපු ගේම් අපි දන්නවා ඒ හින්දා දාර්ශනික කතා කියපලා බලා ඔය කේක රටේ ඉන්න පරේ ඉස්සරහට ගිහිල්ලා අපිට කියන්න ඉන්න එපා ඔවා right ඉතින් ජනාධිපතිවරණයකට උඹලා ඇත්තටම බයයි කියලාත් අපි දන්නවා ඒකට බයේ පැනලා යන්න ආදිනවා හදනවා කියලාත් අපි දන්නවා ඉතින් කොහොම හරි ටිකක් හරි වාසි සහගත මැතිවරණයක් ගන්න ඕගොල්ලෝ උත්සාහ කරනවා කක්ක බල හැදිච්ච හිවල්ලු වගේ තටමනවා කියනදත් අපි දන්නවා ටිකක් හරි වාසි සහගත මැතිවරණයක් පවත්වා ගන්න රනිල් වික්‍රමසිංහව භාවිතා කරනවා කියලාත් අපි දන්නවා හරි රනිල් වික්‍රමසිංහව භාවිතා කරත් නැතත් රනිල් වික්‍රමසිංහ කියන්නේ උඹලගේ මපට් කෙනෙක් කියලා මම එදත් කිව්වා දත් කියනවා right ඒක අපි හැමෝම දන්නවා මේ ඔයාලට පිටිය හොඳයි නම් හරි ඔයාලට මේ පිටිය හොඳට තිබ්බනම් ඔයාලා මේ කතාව කවදාවත් කියන්නේ නැහැ කියලාත් අපි දන්නවා. ඉතින් නටන්න බැරි මිනිහව අර මොකද කරලා තියෙන නටන්න බැරි බව දැනගෙන අර එක එක බයිලා කියනවනේ. හරි අර මේක මේමයි අරක මේමයි මේව බයිලා කියනවා. හරි ඒව කියන්න දෙන්න එපා. හරිද? ඒව කියන්න දෙන්න එපා. ඒකට ඉතින් අර පොළව පලි නැහැ කියනවනේ නටන්න බැරි මිනිහන්ට පොළව පලි නැහැ කතාවක් කියනවනේ. අන්න ඒක තමයි නාමලේ උඹට මම කියන්නේ. ඉතින් කොහොම කොමාරි මම අර දැන් thumbnail එකේ කිව්වනේ කතාව. ඔය අනුර කුමාර සහෝදරයා මේ පාස්කු බෝම්බ ප්‍රහාරයට සම්බන්ධයි කියලා එහෙම කතාවක් තිබ්බා නේද? ඔව්. දැන් මම මට බැනපු කඩියටයි ඒ ගැන කුතුහලයෙන් හිටපු කඩිය නේ මම කියන්නේ කැමති. ඇත්තටම ඔය පාස්කු ප්‍රහාරයට සම්බන්ධ පුද්ගලයෝන් අපි දන්නවා නේද? අපි හැමෝම දන්නවා කරේ කවුද කියලා බලයට එන්න ඕන නිසා කවුද ඒ තුරුම්පුව ගැහුවේ කියන්නේ අපි දන්නවා. දැන් ඒ වගේ ගහපු මිනිස්සුන්ට කෙලවිලා ඉන්නේ කියලාත් අපි දන්නවා. නමුත් නැවත උන් බලයට එන්න හදනවා කියලාත් අපි දන්නවා. ඇයි බලයට එන්නේ උන් ගහපු ගේම් වලින් උන් ගහපු ගේම් අර මිනිස්සු ලෝකයක් දැනගෙන උන්ට ඒවට දඬුවම් හම්බ වෙ කියන බයට ජාත්‍යන්තර ඉස්සරහා උන්ට කරගන්න දෙයක් නැති වුණාම උන් නැවත බලය ගන්න තවත් රටවල් සම්බන්ධව උන්ට ඒකාබද්ධ වෙලා ගිවිසුම් ගහගෙන තවත් එක් එක් රටවල් වලින් බය උන්ට අර බය හැංගෙන සීන් එකක් අපිට පේනවා right ඉතින් ඇත්තටම අනුර කුමාර සහෝදරයා මේ පාස්කු බෝම්බේට සම්බන්ධයි කියන්නේ හේතුව තමයි දැන් ඔය මෛත්‍රීපාල සිරිසේන හරි විධායක ජනාධිපතිවරයා කලින් හිටපු පාස්කු ප්‍රහාරයේ දියත් වෙනකොට හිටපු ජනාධිපතිවරයා කියලා තිබා මේ මෑතකදී මේ අර ආන්දෝලනාත්මක ප්‍රකාශයක් ඒ ප්‍රකාශයේ සඳහන් වුණේ ඔහු මේ පාස්කු බෝම්බ ගහපු මහමුලකාරයව දන්නවා කියලා අවුරුදු පහක් කටපුක වහගෙන හිටපු මේ මෛත්‍රීපාල සිරිසේන කියන මේ පරජාතිකයා දැන් කියනවා මැතිවරණයේ කට උඩ තියලා
පාස්කු ප්‍රහාරය ගහන්ඩ මේ ප්ලෑන් කරපු මහමොල කාරයාව ගෝන බිල්ලව දන්නවා කියලා. මම ඒක කියන්නලු උසාවිනුවගේ අද්දිලා උට ආරක්ෂාවක් දීලා අරවා මේවා. ඉතින් ඔය බ්ලා බ්ලා බයිලා ගහනවා. ඇත්තටම අපි දන්නවා උඹලා මේ පාස්කු බෝම්බ ප්‍රහාරය ගාපු එකව දන්නවා කියලා. අපි දන්නවා. හැබැයි අපි මෙන්න මේකත් දන්නවා කියලා හොඳට මතක තියාගෙන ඉන්න. කවදාවත් උඹලා ඕකේ ඇත්ත මහමොල කාරයාව එළියට දෙන්නේ නැහැ. අපි හොඳටම දන්නවා. දැන් උඹලා කාගේ හරි නමක් කියයි. මොකටද? දැන් මේ මැතිවරණය ගොඩ දාගන්න බෑ. මේ ජනාධිපතිවරණය ගොඩ දාගන්න ඕන. උඹලගේ පැත්තට හරව ගන්න ඕන. මුළු රටම ඉන්නේ අනුර කුමාර දිසානායක සහෝදරයාගේ පැත්තට. රයිට්. මුළු රටම ඉන්නවා. මොකද මේ මිනිස්සුන්ට කරන්න දෙන්නේ අන්තිම විකල්පය ඔහු. රයිට්. ඔහුගේ පැත්තට හැරිලා ඉන්න වෙලාවේ උඹලට අවාසිදායක පැත්ත වැඩි වෙනින් ඉඳා. උඹලා උඹලට වාසිදායක පැත්ත හරව ගන්න. ඉස්සරහට අපි දන්නවා ඔය පාස්කු බෝම්බ ප්‍රහාරය ගහන්න අනුර කුමාර සහෝදරයාත් සම්බන්ධයි එක පැත්තකින් කියලා අනිවාර්යෙන් ඕම ඕම කතාවක් ඔය සිරිසේන ඇතුළේ ඔය කට්ටිය කිව්වේ නැත්තම් බලපල්ලා අනිවාර්යෙන් කියනවා. මොකද එතකොට ඔය අනුර කුමාර සහෝදරයාට තියෙන පුන් ඡන්ද 125ක් හරි කඩන්න මම උත්සාහ කරනවා. මොකද උන්ට ඕනේ දැන් මේ ඡන්ද යන පැත්ත හරවන්න. කොනවාරි ගේම් එකක් ගාලා හරවන්න. ඒක අපි දන්නවා. ඉතින් ඇත්තම කිව්වොත් ඒ වගේ කුචීත කුප්පැහි වැඩ කරන්න එපා. යකෝ කුප්පැහි වැඩ කරන්න එපා. උඹලා දෙයක් කරන්න කලින් අපිට ඔළුවට එනවා. රයිට්. අපිට හොඳට මෙමරි එකක් තියෙනවා. ඒ වගේම හොඳ මයින්ඩ් එකක් තියෙනවා. IQ ලෙවල් එක හොඳට high වෙලා තියෙනවා. ඉතින් අපිට තේරෙනවා උඹලා ওই ගහන ගේම්. උඹලා නාකි හැටපැනකෝ හිවල් වුණාට අපි තාම තරුණ පුද්ගලයෝ අපිට තේරෙනවා උඹලා හැරනකොට මේක ඉන්නේ මොකාටද කියලා. හරිද? ඉතින් මෛත්‍රී පාල සිරිසේනටත් මම කියන්න කැමතියි ඒ වගේ ඇත්තටම වගකීම් රහිත ඔයගේ මහා නපුංසක පරජාතික අහිකුන් ටික වැඩ කරන්න එපා කියන එක මම ආයෙත් මතක් කරලා තියෙනවා. ඉතින් දැන් මේ නාමල් රාජපක්ෂරත් මට කියන්න තියෙන්නේ ඔය මහමැතිව මොකද මේ ඔය පාර්ලිමේන්තු මැතිවරණ මගුල් පැත්තක දාලා බය නැතුව ජනාධිපතිවරණයට වරෙල්ලා. ජනාධිපතිවරණයට වරෙල්ලා. රයිට්. බෑනේ නේද? මොකද උඹලා දන්නව උඹලට කෙලවිලා අර කුජීත වෙලා මට සිරි බොක වෙලා එනවා කියලා අපි දන්නවා. රයිට්. ඒ මොනොත් උඹලට මොකද්ද වෙන්නේ කියලාත් අපි දන්නවා. හරි. ඕකේ. ඉතින් අද මට ඕගොල්ලොන්ට කියන්න ඕනේ මෙන්න මේ නාමල් බේබිගේ මේ කතාව. ඉතින් නාමල් බේබිගේ මේ කතාව ගැන ඕගොල්ලෝ මොකද හිතන්නේ කියලා කමෙන්ට් එකකින් දාන්න. හරි. අමතක කරන්න එපා කමෙන්ට් එකක් දාන්න. මොකද මේ නාමල්ලා ගහන ගේම් ඉස්සරහට බලයට එන්න ඕනි හින්දා මේ මිනිස්සුන් ආරක්ෂා කරගන්න උන්ගේ මිනිස්සුන් ආරක්ෂා කරගන්න උන් කරපු පරජාතික වැඩ උන් කරපු කාලකන්ණි වැඩ මිනිමරුන් අතුරුදහන් කිරීම මේ රට පාවාදී මේ හැමදේම වහගන්න ජාත්‍යන්තර ඉස්සරහා වහගන්න අපේ ඉතිහාසයේ කටුගාලා දාලා අපේ තියෙන අනන්‍යතාවයවල් කටුගාලා දාලා අපේ තියෙන සම්පත් මේ රටේ සම්පත් මේ රටේ මුතු මණික් වගේ තියෙන මේ සම්පත් ටික වෙන රටේ ඉන්න පරයන්ට විකුණලා මේ රට කෑලි කෑලි කරලා එක එක ප්‍රොජෙක්ට් ගහලා එක්ක වගේ ප්‍රොජෙක්ට් ගෙනල්ලා මේ රට ඉන්දියානුවන්ට ආක්‍රමණය කරන්න ඉඩ දීලා උඹලා උඹලගේ ගැලවිජ්ජාවට උඹලගේ කරපු පව් වැඩවලට උඹලා කරපු පව්කාරකම් වලින් උඹලා බේරෙන්න උත්සාහ ගන්නවා කියන්නේ අපි දන්නවා ජාත්‍යන්තර ඉස්සරහා. මොකද උඹලා අපි හැමෝ අපි සමහරු මේ රටේ දන්නේ නැතුව ඇති. උඹලා කරපු කාලකන්ණි වැඩවලට ජාත්‍යන්තරෙන් උඹලට වන්දි ගෙවන්න සිද්ධ වෙනවා. ජාත්‍යන්තර ඉස්සරහා ජාත්‍යන්තර පොලිසිය ඉස්සරහා. හරි. ඉතින් උඹලට වැඩි ආයතක නෙමෙයි රෙඩ් ඇලර්ට් ඇවිල්ලා රෙඩ් අරමයෝ එනවා. ඉතින් උඹලට අපි ඒවා එනවා ඉස්සරහට. හරි. ඒවා ඉස්සරහට ආපුවාම උඹලට ඒවට වන්දි ගෙවන්න වෙනවා. උඹලට තුන්ඩුව අරගෙන එක මාර දූතයෙක් එනවා තවත් නොබෝ දිනකින්. හරි. ජාත්‍යන්තරයේ තොණ්ඩුව අරගෙන එක මාර දූතයෙක් එනවා නොබෝ කලකින් උඹලගේ ඉස්සරහට. ඒ පුද්ගලයා උඹලව මොන මොන විදියට කුදලගෙන ඇදි කියලා දන්නේ නැහැ. ඒ පුද්ගලයාට විරුද්ධව ගොඩාක් ගේම් ගන්න හදනවා කියලාත් අපි දන්නවා. හැබැයි වැඩක් නැහැ. වැඩක් වෙන්නේ නැහැ. මොකද උඹලා කරපු පව් වැඩවලට උඹලට වන්දි ගෙවන්නම වෙනවා. දෙවියෝ විසින් එවන ඒ දේව දූතයා එහෙම නැත්නම් ඒ පුද්ගලයා උඹලට අරිනවා කියනදත් අපි දන්නවා. ඉතින් උඹලා කරපු පව්කාරකම් වලට ගෙවන්න ලෑස්ති වෙයල්ලා රනිල් වික්‍රමසිංහ රාජපක්ෂ නඩේ ඔය ඉන්න සිරිසේනලා හැම කාලම ලෑස්ති වෙයල්ලා සූජානම් වෙයල්ලා වන්දි ගෙවන්න තොණ්ඩුවට බෙල්ල දාන්න. රයිට්. හැබැයි උඹලව ඒ වන්දි ගෙවන්න උඹලව මේ රටෙන් පිටමං කරන්නේ උඹලා මේ රටෙන් ඌරගෙන කාපු මේ රටේ මහජනතාවගේ මේ රටේ සල්ලි නැවත
මේ මහජනතාවට ලබා දීලා කියන එක අමතක කරන්න එපා. උබලාට මම එකක් කියන්නම්. මේ නාම රාජපක්ෂතුන් මේ නඩේට උබලා බලයට එනවට වඩා උබලාට මම කියන සුදුසුම දේ දැන් කරන්න. රයිට්. උබලාට බේරෙන්න තියෙන එකම ක්‍රමය බලයට එන එක නෙමෙයි. මොකද බලයට එන්න බෑ උබලාට. බලයට එන්න බෑ. මොකද දැන් උබලගේ කාලය ඉවරයි ගොයියෝ. හරි. දැන් කාලය ඉවරයි. උබලට මිනිස්සු ඡන්දෙ දෙන්නේ නැහැ. ඔයවත් ඉන්න බොබ්බේව ටිකක් දැන් ඡන්දෙ දෙයි. මොලේ හසලක්වත් නැති මෝඩ හිවල්ලු ටිකක් ඈ ඉඳුල් කන මහ සක්කිලි උබලට ඡන්දෙ දෙයි. එතනින් ඉහළට මට කියන්න වචන නැහැ. හැබැයි මේ රටේ උගත් ජනතාව උබලට බුද්ධිමත් ජනතාව උබලට ඡන්දෙ දෙන්නේ නැහැ. ඒ හින්දා උබලට මේ ක්‍රමේ නෙමෙයි හරියන්නේ බේරෙන්න. දැන් පුළුවන් නම් මේ රට අතෑරලා දාලා ඵලයල්ලා. ඒ කියන්නේ හොරා කාපුවා දීලා. හොඳ හිතින් දීලා ඵලයල්ලා. එම නැත්තං එන්නේ ඒවා නීත්‍යානුකූලව ලබා ගන්න එක. එතකොට උඹලට ඒක පොඩ්ඩක් සැර වැඩි වෙයි නේද? ඒ ඉඳයි කියන්නේ රයිට්. එහෙනම් පරිස්සමෙන් හිටපල්ලා නාමල් රාජපක්ෂ ඔය උඩු රැවුළු තියලා මේ 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 අර මම වීඩියෝකුත් දැක්ක වශවත තාණ්ඩවයට මේ උගේ වීඩියෝ එකක් දාලා මොකද්ද ඔළුවෙන් හිටන් ඉන්න එක. මෙහෙම කරයි කියලා උඹ මේ රාවණා වෙන්නේවත් දියසෙන් වෙන්නේවත් නැහැ. උඹ ඇවිල්ලා සිපයියෙක් විතරයි. උඹ ඇවිල්ලා මේ රට කාපු පරයන්ගේ මේ රට හිඟන්නු හිඟන තත්ත්වයට ගෙනාපු ඈ මේ රටේ මිනිසුන්ට කන්න බොන්නේ නැහැ දරුවන්ට කන්න බොන්නේ නැත්නම් පත් කරපු එක වේලක්වත් කන්න නැතුව නිදා ගන්න තැනට පත් කරපු මහ සක්කිලි පරයින්ගෙන් එකෙක් තෝ දියසෙන්වත් රාවණාවත් නෙමෙයි ඒ වගේ උත්තමයන්ගේ නම් ගාවන් දෙපා තොපි වගේ වනතර හිවල්ලුන්ට එච්චරයි කියන්න තියෙන්නේ උඩ රැවුල වාගෙන උඹේ පස්ස පැත්තේ කියන තමයි මට තියෙන්නේ රයිට් අනිත් එක උඹේ නීතිජ මට්ටම කොහොමද ආවේ කියනත් අපි දන්නවා උඹේ පාට්ටම් කවුද දුන්නේ කියනත් අපි දන්නවා රයිට් එහෙනම් පරිසමෙන් හිටපල්ලා මම මගේ මහජනතාවට කියන්න කැමතියි මේ වීඩියෝ එක අද වීඩියෝ එක ගැන මොකද්ද හිතන්නේ මේ නාමල් රාජපක්ෂගේ සභාපතිවරයාගේ මේ ප්‍රකාශය ගැන මොකද්ද හිතන්නේ මේ පාර්ලිමේන්තුව ඇත්තටම ඕනේ ජනාධිපතිවරණයක්ද නැත්නම් පාර්ලිමේන්තු මැතිවරණයක් දීලා ජනාධිපතිවරණේ වරේක් පත් කරන එකද කියන එක පොඩ්ඩක් කමෙන්ට් එකකින් දාලා ඵලයල්ලා එහෙනම් ඔක්කොටම රාවණා දෙවියන්ගේ පිටයි බුදුසරණයි අල්ලා දෙවියන්ගේ පිටයි ජේසු පිටයි ඔක්කොම ගිහිල්ලා නම් කිව්වා මම වෙනදා වගේම ඕකෝල්ලෝ හම්බෙන්න එනවා ලබන සතියේ මම ඩීකේ ගිහිල්ලා නම් ඕකේ බයි